අද මගේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගේන බලාපොරොත්තු වෙන්නේ සරලව ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් ඩෝනට් එකක්. මුලින්ම අපි කිරි මිලිලීටර් 60ක් ගන්නවා. ඒක භාජනයකට දාගෙන දාවට රත් කරගන්න ඕනේ ඒක. සාමාන්‍ය මට්ටමින් රත් කරගන්න. ඊට පස්සේ සීනි මේස හැඳි දෙකක් දාගෙන ඊස් මේස හැඳි එකතු කරගන්න එකට. පොඩක් හොඳට කවලම් කරගෙන විනාඩි 5ක් අහලා තියන්න ඕනේ. ඊට පස්සේ භාජනයකට පිටි ටික එකතු කරගන්න. විනාඩි 5කින් පස්සේ හොඳට මේ වගේ පිපිලා තියෙනවා. ඒකයි බටර් ටිකයි පිටරේ කුණු ටිකකුයි එකතු කරගෙන කවලම් කරගන්න ඕනේ. දැන් ඒක ටේබල් ටොප් එකට අරගෙන හොඳට නීන් කරගන්න ඕනේ. හොඳින් විනාඩි 5ක් 10ක් විතර මේ වගේ හොඳට අනා ගන්න. වේලෙන ගතිය නැති කරගන්න අපි බටර් ටිකක් හොඳට ගාලා සාමාන්‍ය දවසකදී කියන හොඳට රස තියෙන දවසකදී මේක විනාඩි 10ක් 15ක් වගේ යනකොට හොඳට ඩබල් සයිස් වෙන්න පිපුණාම ඇති. දැන් ටේබල් ටොප් එකට හොඳට පිටි දාගන්න නැත්නම් මේක ඇදෙනවා. ඇරලා තියෙන විදිහ කරගන්න තමයි පිටි දාගන්නේ. මට මේක පිපෙන්න ගියේ විනාඩි 10ක් වගේ කාලයක්. දැන් මේක හොඳට එලා ගන්න ඕනේ. දැන් සාමාන්‍ය සෙන්ටිමීටර 1ක් වගේ ඝනකම තියෙන ප්‍රමාණයකට එලාගෙන අපි ඩෝනට් කටර එකකින් කපා ගන්න ඕනේ. සාමාන්‍ය අපිට මේකෙන් 10ක් වගේ ඩෝනට් හදා ගන්න පුළුවන්. මේ වගේ මේකේ මැද අයින් කර ගන්න ඕනේ. මම එකට පාවිච්චි කරන්නේ මගේ කේක් හදනසල් එක. එන කපල ඉවර වෙන අපි විනාඩි 10ක් ආයි මේ වගේ පිපෙන්න තියන්න ඕනේ. අපි තෙල් දාගෙන මේක හොඳට තෙල් ටික රත් වුණාට පස්සේ සාමාන්‍ය ඩෝනට් එකක් අපිට බෙදෙන්න යන්නේ සප්පර 30ක් 40ක් වගේ පොඩි වෙලාවක් තමයි මේ ඩෝනට් එකක් අපිට බද ගන්න යන්නේ වෙලාව. මේ වගේ රන්වන් පාටට ආවට පස්සේ ඒක ලිපෙන් බා ගන්න. ඒක ඩෝනට් එක දැන් අපි චොකලට් ගානිෂ් කරන්න කලින් හොඳට නිමෙන්න ඕනේ. හොඳට නිමුණාට පස්සේ මේ වගේ dark chocolate එකක් අරගෙන අපිට ඒක ඔයගලන්ට කැමති විදිහකට garnish කරගන්න පුළුවන්. මේ chocolate එක melt කරගන්න හැටි මම ඉදිරි වීඩියෝ වලදී ඔයගලන්ට හරියටම කියලා දෙන්නම්. මම මේ විදිහට චොකලට් වර්ග දෙකෙන්ම ඩෝනට් ටික මේ වගේ සරසගෙන තියෙනවා. ඔයගලන්ටත් කැමති විදිහකට වයිට් චොකලට්, ඩාර්ක් චොකලට් අරගෙන මේක ලස්සනට සරස ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ මොන හරි දෙයක් මේකෙන් ඉගෙන ගත්තා නම් මගේ YouTube channel එක subscribe කරන්න.